නැගෙනහිර යුක්‍රේනයේ බක්මූට් නගරය රුසියාව අත්කරගත් බවට පළවෙනි වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව යුක්‍රේන රජය පවසනවා. වැග්නර් ප්‍රධානී යෝජනී ප්‍රිකෝෂින් අද සඳහන් කළේ දිනය තුලදී එල්ල කළ අවසන් ප්‍රහාරය සමග යුක්‍රේන හමුදා නගරය අතහැර පසුබසින ලද බවයි. මේ සමග වර්ෂයකට වැඩි කාලයක් ගැටුම් පැවති බක්මූට් නගරයේ බලය තහවුරු කරනු ලැබූ බව වැග්නර් ප්‍රධානියා ප්‍රකාශ කළා. මේ දක්වාම යුක්‍රේන හමුදා නගරය තුල සතුරු ඉලක්ක වනසා දමමින් ඉදිරියට ගමන් කරන බව යුක්‍රේන හමුදාවේ නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කළා. මේ අතර නිව්යෝක් ටයිම්ස් වාර්තාවක් මගින් කියා සිටි නගරය යුක්‍රේන පාලනයෙන් බිඳවැටී පවතින බවට සාධක පවතින බවයි. මෙය උපාය මාර්ගික මට්ටමේ පසුබැසීමක් විය හැකි බවට නිල නොවන වාර්තා උපුටා දක්වමින් පවසා තිබුණා. රුසියානු හමුදාවේ ඇතැම් ටෙලිග්‍රෑම් නාලිකා මගින් බක්මූට් නගරයේ බලය සම්පූර්ණයෙන් බිඳ වැටුණු බවට යුක්‍රේන හමුදා සෙබළුකු ප්‍රකාශ කළ බවට වීඩියෝවක් මුදාහැර තිබුණා. නගරයේ රැඳී සිටින යුක්‍රේන හමුදා අද කියා සිටි මේ දක්වාම නගරයේ උතුරු සහ දකුණු සීමා තුළ යුක්‍රේන හමුදා මෙහෙයුම් සාර්ථකව සිදු කරමින් පවතින බවයි. මේ වන විට නගරයේ ආභ්‍යන්තරයේ වැග්නර් හමුදා වෙත මහා පරිමාණ ආයුධ තොග ළඟා වී පවතින බැවින් යුක්‍රේන හමුදා වෙත අකණ්ඩ ප්‍රහාර එල්ලවන බව පිළිගෙන තිබෙනවා. මේ සමග නගර මධ්‍ය සිට බටහිර දිශාව දක්වා වැග්නර් හමුදා ඉදිරියට ගමන් කරන බවයි ප්‍රකාශ කළේ. යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලිය සඳහන් කළේ බක්මූට් නගරයේ දකුණු දිශාව තුළින් සාර්ථක යුක්‍රේන මෙහෙයුම් සිදුවන බවයි. මේ වන විට නගරය තුළ ගැටුම්කාරී මට්ටම වඩාත් විනාශකාරී සීමාවකට ළඟා වී පවතින බව පිළිගෙන තිබුණා. මේ අතර යුක්‍රේනයේ කියෙව් නගරය ඇතුළු නගර රැසක් වෙත නවතම රුසියානු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී ඉරානයේ නිෂ්පාදිත ප්‍රහාරක ඩ්‍රෝන යොදා ගනිමින් කියෙව් නගරයේ කලාප රැසකට පහර දී තිබූ බවයි යුක්‍රේන ජනපති කාර්යාලය ප්‍රකාශ කළේ. මෙහිදී ප්‍රහාර ව්‍යර්ථ කිරීමට සමත්ව තිබුණද ඩ්‍රෝන යානාවල සුන්බුන් කඩා වැටීමෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව පවතින බව ප්‍රකාශ කළා. මෙහිදී කියෙව් අගනුවරට ආසන්න චර්නිහව් කලාපය වෙත ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක්ම එල්ල වී තිබූ අතර මෙහිදී මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවයි දැනුම් දී තිබුණේ. මධ්‍යම යුක්‍රේනයේ කියෙවුරේ නගරය වෙත රුසියානු ගුවන් ප්‍රහාර එල්ල කර තිබූ අතර මෙහිදී දේපල හානි වාර්තාවේ පවතින බව කියා සිටියා. මේ සමග රුසියානු හමුදා මධ්‍යම යුක්‍රේනය වෙත නවතම ප්‍රහාර වර්ධනය කර පවතින බවයි යුක්‍රේන හමුදා වාර්තා මගින් කියා සිටියේ. මේ අතර රුසියානු පාලනයේ පවතින මාරියුපෝල් නගරය වෙත යුක්‍රේන හමුදා මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙහිදී මාරියුපෝල් ගුවන් තොටුපළ ඉලක්ක කර ගණිමින් ස්ටෝම් ෂැඩෝ වර්ගයේ මිසයිල ප්‍රහාර එල්ල වූ බවයි නගරයේ රුසියානු පරිපාලනය ප්‍රකාශ කළේ. මෙහිදී ගුවන් තොටුපළ වටා සීමාව වෙත හානි සිදුව පවතින බව පිළිගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය බුද්ධාංශයේ දෛනික වාර්තාව කියා සිටියේ මේ වන විට නැගෙනහිර යුක්‍රේනයේ බක්මූට් නගරය වෙත අතිරේක මට්ටමින් රුසියානු හමුදා සහ සන්නද්ධ රථ කැඳවමින් පවතින බවයි. මෙය බක්මූට් නගරය තුළ අවසන් ප්‍රහාරයක් සඳහා රුසියානු හමුදාවේ සූදානම පෙන්නුම් කරන බව ප්‍රකාශ කළා. මෙම ප්‍රහාරය සාර්ථක වුවහොත් නගරය බලය තහවුරු කිරීමට රුසියාවට හැකි බවයි බ්‍රිතාන්‍ය බුද්ධාංශයේ දෛනික වාර්තාව මගින් ප්‍රකාශ කළේ. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා කියා සිටියේ යුක්‍රේනය තුළ විශේෂ මෙහෙයුම සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බවයි. රුසියානු මෙහෙයුම් සාර්ථකව සිදුවන බැවින් යුක්‍රේන හමුදා මෙහෙයුම් සීමිතව පවතින බව ප්‍රකාශ කළා. සැපොරිසියා කලාපය තුළ රුසියානු ආරක්ෂක වළලු මේ වන විට වඩාත් ශක්තිමත් කර පවතින බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ. මේ අතර යුක්‍රේනයේ කමල්නිට්ස්කි නගරය තුලදී දැවැන්ත ආයුධ කපඩා දෙකක් පිපිරී යාමෙන් පසු විකිරණ වලාකුලක් බටහිර යුරෝපය දෙසට ගමන් කර පවතින බව රුසියානු ආරක්ෂක කවුන්සිලය විසින් දැනුම් දී තිබෙනවා. නිවේදනයක් මගින් එහි ලේකම් නිකොලයි පෙට්‍රුෂෙව් සඳහන් කළේ මෙහිදී ෂෙවෝ යුරේනියම් මුණ්ඩ වැනසී යාම තුලින් බෙම හානිකර විකිරණ වලාකුල
නිර්මාණය වී තිබූ බවයි. මෙහිදී පෝලන්තයේ නගර කිහිපයක් තුල විකිරණ මට්ටම වර්ධනය වී පවතින බව ප්‍රකාශ කළා. මේට ප්‍රතිචාර දක්වමින් පෝලන්ත රජය සඳහන් කළේ විකිරණ සම්බන්ධයෙන් රුසියානු රජය නිකුත් කළ වාර්තා අසත්‍ය බවයි. මේ අතර ඇමරිකාවට සම්බන්ධ පුද්ගලයන් 500 දෙනෙකු වෙත රුසියාව විසින් නව සම්බාධක පනවා තිබෙනවා. මේ අතරට ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමාද ඇතුළත්ව පවතින බවයි හෙළි කර තිබුණේ. රුසියානු ජනපති විලාද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධාන විනිසුරු වෙත මෙහිදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.